අඩවිය මෙතෙක් කතාව දේවින්දගේ ශරීරයට ආරෝඪ වූ තලයන්හොත් ගණායකෝ තවත් විශේෂ හෙළිදරව්වක් සිදු කළා ඒ දේවතා ස්වප්න පිළිබඳවයි දේවතා ස්වප්නයේ සිදු කිරීම සඳහා ඉතා හොඳින් පිරිසුදු වී වීවි මල් තටුවක් සකසා වත් පිළිවෙත් සිදු කර මන්ත්‍ර සජ්ජායනා කළ යුතු වනවා එහිදී නීලකේශී දිවංගනගේ උදව් ලබා ගන්නා ආකාරය තලයා විසින් හෙළිදරව් කළ අතර महाचार्य अभयवंश सह विश्वविद्यालय शिष्यन ए परीक्षा किरीमट तीरणे कला अद इतन सिट दलयापटे दा कीला दुन्नो नीलकेशी देवता स्वप्नेन प्रयोजन गन्न अभी हमूम नोयक्वर उत्साह करत मुल्टिकेम अपट अवस्था उदाकर गन्न बेरुव मग हेरुना एतिक दवसाक विक्रमट वेडे हरी गिया सर नीलकेशी देवता स्वप्ने मट हरी गिया सर शा नियमाइन विक्रम इतिंग अपट किया नुको मोनाद लाबपु अध्यकीम कियाला गिदर गिये पुएला वे तमाई वेडे किरुनी सीया गे तुपदेस एतुव मम कला हर्येटम रै इकोला हाई हतलिस पहाट वितर मम हीनयक देक्का मगे एंगट खाउदो अत तीनो वागे इतिंग विक्रम बयोनाद ने मट उमनाव तिबुन मुनगे हिन्न तमाई इति मम एत्तरम गेस्सिला हेरुना एरल बलत्ती किने केंदलंग हिटिया नीलकेशी दिवगनद हिटिये नैस हिटिये देवतावे देवतावेक नमक क्यों वद मम्मे ऐहुआ इतु कुट क्यों वा ये देवियांगे नामा नागलोका कियला नागलोका अमुतु नमक ओस नमा वितरक निमे कियन करन हम देमा वेनस ए क्यों वे नागलोका देवता उन्नवान से कियन ने अपे पृथ्वीयती ने मिहि कतके अति एंगिल उडलु इतिंग विक्रम අපි මිහි කත කියන්නේ මහ පොළොවටමනේ මමත් ඕකම කිව්වා එතකොට නාගලෝකා දේවතාවුන් වහන්සේ කියන්නේ මහි කියලා දෙවඟණක් ඉන්නවලු ඒ දෙවඟණගේ ඇඟිලි උඩලු පෘථුවිය තියෙන්නේ මහි කාන්තාව කියන එකනේ කොහොමත් මිහි කත කියන්නේ ඒත් ඉතින් ওই කතාව පිළිගන්න පුළුවන්ද ඇඟිල්ලෙන් ඇඟිල්ලට මාරු කරද්දිලු ඍතු ඇති වෙන්නේ लोक विनाश भूमिकंपा जलगली मेन्ने ए अणुलु अने मंत मटनम पिलिगन्न बै अद लोके ताक्षणे विद्याव दियुनु इने इतिं चांद्रिका छाया रूपकटवत एहेम देयक कहुवेला तियनोद मेहिमाय अमीशा अप्पे ओय कियन विद्यावट अहुवेन प्रमाणयन सीमा सहितय ताक्षणिक उपकरण वलट अहुवेन नतुव देगट पवतिन्न बैरिद ऐय एतकोट हुल्लंग सुवंद मेव तिबुनट कैमरा वलट अहुवेन्न नैने ඔව් වික්‍රමගේ තර්කයත් අමීෂගේ ප්‍රශ්නයත් දෙකම සාධාරණ බව පේනවා කොහොම වුණත් තීරණ ගන්න අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ හ්ම් වෙන මොනවාද අහලා දැනගත්තේ මගේ හිතේ මුලින් ඉඳන්ම තිබුණු ප්‍රශ්නයක් තිබුණා සර් ඒ මොකද්ද අර ඌවේ දේවතාවියෝ ගැන කියද්දී දලයා එක්කෙනෙක් ගැන දැම්ම කියන්න බෑ පස්සේ දවසක කියන්නම් කිව්වේ ඔව් ඔව් මටත් මතකයි ඉතින් ඉතින් මං නාගලෝකා දේවතා උන්වහන්සේගෙන් ඒ ගැන ඇහුවා. ඉතින් මොකද කිව්වේ? අනික් කෙනා තමයි සීතා පරමේශ්වරී දෙවඟන. සීතා පරමේශ්වරී? ඒ කවුද? දලයා දැන්ම කියන්න තහංචී කියපු කතාව වික්‍රම නීලකේශී ස්වප්නෙන් ආව නාගලෝකා කියන දේවතාවගෙන් අහලා තිබුණා. ඒ නොකියපු දෙවඟන සීතා පරමේශ්වරී කියලා තමයි කියලා තිබුණේ. එතකොට කවුද සීතා පරමේශ්වරී කියන්නේ? ඒ තමයි රාවණ රජුරෝ දඬුමුණරෙන් මෙහාට ගෙනාපු සීතා. එතකොට මොකද දලය ඒ ගැන කියන්නේ ද අදිමදි කලේ සමහර විට සර් කාලය එනකන් ඉන්නේ නැති දැන් දේවින්ද ඉන්න තැන රකොස් රණව දෙන්න ඉන්නවනේ ඒ අය රාවණ ආයුගේ ඉඳන් ඉන්න අයනේ ඉතින් ඒ අයම කියනකන් දලය එහෙම එහෙලි නොකරින් නැති ඔව්
අශීන් කියන කතාවත් ඇත්ත. අපි දලයා කියපු නැති දේවල් ගැන කතා කරන එක සීමා කළොත් හොඳයි කියලායි මට හිතෙන්නේ. ඔව් සර්. මොකද දලයා ලොකු අනාගතයක් දැකලා තමයි හැමදේම කියන්නේ කරන්නේ. මේ වෙලාවේදී දලයා හැර අනෙක් කාවත් අපට විශ්වාස කරන්න බෑ සර්. ඔව්. සත්‍ය අසත්‍ය වෙන් කරගන්න එක අපේ වගකීමක්. ඒ නිසා එකවර අපි කිසිම දෙයක් විශ්වාස කරන්න උවමනා නැහැ. තව මොනවද ඉතින් වික්‍රම දැනගත්තේ? එතන තමයි මටත් හිතාගන්න බැරි තැන. ඒ කිව්වේ ඔය සිද්ධිය ඉවර වෙද්දිම මට දැනුණා ආයෙමත් මම ඇහැරෙනවා වගේ. ඉතින් වික්‍රම කිව්වනේ ඉස්සෙල්ලා කවුද ඇඟට අත තියනකොට නැගිට්ට කියලා. ඒකම තමයි අශේන් මටත් විශ්වාස කරන්න බැරි. ඒ කියන්නේ මට හොඳටම විශ්වාසයි ඒ වෙලාවේ මම ඇහැරලා හිටපු බව. ඒත් අන්තිම මොහොතේ ආයෙමත් මම ඇහැරෙනවා වගේ දැනිච්ච එක මට හිතාගන්න බැහැ. ඒක හිතන්න එපා වික්‍රම. මොකද සමහර විට ඔයා ඇත්තටම නැගිටින්නේ නැත්තේ අන්තිම වෙලාවේ තමයි. එතකන් දකින්නේ නැත්තේ සජීවී හීනයක්. ඒකනේ මේ ක්‍රමයට දේවතා ස්වප්න කියලා නම තියෙන්නේ. ඒ කියන්නේ මට ඇත්තටම නාගලෝක අමුණ ගැහුණ නැද්ද? මෙහෙමයි පුතා. එක්කෝ ඔයා ඕක මනසට කරපු ස්වයං යෝජනා නිසා ඇතිවෙච්ච මානසික රසායනික සංයුතියේ වෙනසක් නිසා වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම ඒ අය සම්බන්ධ වෙන විදිය ඕක වෙන්නත් පුළුවන්. හැබැයි සර් ඕකේ ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන් එකම එක ක්‍රමයක් නම් තියෙනවා. ඒ මොකක්ද අමීෂා? සීතා පරමේශ්වරීගේ කතාව. ඒ කිව්වේ? අපි තලයාගෙන් කෙලින්ම අහනවා නොකියපු දේවතාවිය සීතා පරමේශ්වරීද කියලා. එතකොට උත්තරේ ඔව් නම් වික්‍රම දැකලා තියෙන්නේ නිකම්ම නිකන් හීනයක් නෙවෙයි. හරියටම හරි අමීෂා. ඒක තමයි හරිම දේ. අපි එහෙම කරමු. එහෙනම් අපි දලයව මුණ ගැහෙමුද දේවා? ඔව්. අපි මුණ ගැහෙමු. IT රූම් එක ළඟ නුග ගහයට බෙන්ච් එක ළඟට යමු. හැමෝම නුග ගහ යට බෙන්ච් එකට ගියා. දේවින්ද දලයව ගෙන්නුවා. අපි නොයිවසිල්ලෙන් හිටපු ප්‍රශ්නය දලයම කියන්න ගත්තා. එහෙනම් දේවතා ස්වප්නේ හරි ගියා. මම එපා කියන දේවල් දැනගන්න යාම නම් එතරම් හොඳ දෙයක් නොවේ. සමාවෙන්න දලයා. ඒත් හිතට වදයක් වෙලා තිබුණ නිසා මේ ප්‍රශ්නේ මම ඇහුවේ. ඔව්. ඒ සීතා පරමේශ්වරී දේවතාවිය තමයි. ඒ ගැන වැඩි තොරතුරක් රකුස් හරි රගා හරි මෙතනට පස්සේ දවසක කියයි. එතකන් බලෙන් කිසි දෙයක් ඒකෙන අහන්ට එපා. ඒ කියන්නේ මම අහන්න හිතන් හිටපු ඔව් ගණ දෙවියෝ ගැනත් මම වෙලාවට කියන්න. ඔය කලබලේ තමයි දවසක විනාශය. මේ රටේ මිනිස්සුන්ට හැම දෙයකටම තියෙන්නේ පුදුමාකාර කලබලයක්. ඒක නිසා කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. ඒ කිව්වේ දලයා? ඒ කිව්වේ කොයි දේ කරන්න ගියත් පළවෙනිම දෙයින්ම අවසාන ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා. යමක් දියුණු කළ යුත්තේ ක්‍රමානුකූලව බව දන්නේ නැහැ. ඒ වගේම තමයි මේ දේත්. මම කියලා දෙනකන් කලබලයකින් තොරව ඉවසිල්ලෙන් ඉන්න බෑ. ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. මුන්න හේලට නොපෙන්නන ගොඩක් දේ මට පේනවා. ඔව්. ඒක ඇත්ත. අපි මේ නොපෙන්නන ලෝකයක් එක්ක කරන ගනුදෙනුවේදී බොහෝම ඉවසිලිවන්තව හික්මීමක් ඇතිව තමයි ඒ දේ කරන්න ඕන. එහෙනම් මුන්නේගේ ගෝලයින්ටත් ඒකන කියලා දුන්න නම් අපට දලය සමහර දේවල් ටිකක් ආවේගෙන් වගේ කිව්වේ. ඒ නිසා මට මෙහෙම අහන්න හිතුණා. දලය, ඇත්තටම අපේ අතින් වරදක් සිද්ධ වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. මොකද අපි මේ කතා කරන සම්බන්ධ වෙන ලෝකයේ ගැන කිසිම දෙයක් දන්නේ නැහනේ. මේ ඒ නිසා අපි සොයා නොබැලිය යුතු දේවල් මොනවද කියලා අපිට කියන්න දලය.
මෙයට මේ වෙලාවෙදි තියෙන ලොකුම කුතුහලය ඝන දෙවියෝ ගැනනේ මම ඒ ගැන කියලා දෙන්නම් මොකක් දලේ අපිට අද ඝන දෙවියෝ ගැන කියලා දෙනවද ඔව් මම ඒ කතාව මේතරම් පස්සට ගත්තේ ඒක ගැඹුරු දිග කතාවක් නිසා මුන්නේ ලෝක ඉතිහාසයේ බොහොම බරපතල කතාවක් මේ කතාව ඇතුලේ තියෙනවා ඒ මොකද්ද ශීර්ෂ බත්තිය ගැන ඒ ශල්‍ය කර්මය ගැන තියෙන පැරණිම ඉතිහාස කතාව තමයි මේක මොකක් දලේ ඊටාම ගැඹුරු කතාවකට ආරම්භයක් ගන්නයි හදන්නේ මම හිතුවා වගේම අපට ඒ කතාව අහගෙනීම පහසු වුණේ නෑ මුන්නේ එනම් මේ දරුවත් එක්ක හැන්දවෙද්දී මේ දරුවගේ නවාතැනට එන්න මම කතාව කියන්නම් නියමයි අපි එනම් හවස පහ වෙද්දි මෙන්නම් විශේෂ දෙයක් බලාපොරොත්තු වෙම්ම එන්න එහෙනම් ආ ඊ මොකද්ද යන්නේ අඩවිය අඩවිය යන්නේ අඩවිය අඩවිය පිටපත GSV ගමකේ නිෂ්පාදනය දනුෂ්ක සමීර විතාලගේ හඳ දායකත්වය මදුෂාන් ජයමාල් පීරිස් තමීර මදුරංග තරුෂි මයොමි තීක්ෂ